මෙදක්වා අපේ රටෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව මේ වෙනකොට 32000 සීමාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 28500 මේ වෙනකොට ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතරේ ඊයේ දවසේදී අපේ රටේ PCR පරීක්ෂණ 17000කට වැඩි සංඛ්‍යාවක් පවත්වන්නත් අපේ සෞඛ්‍ය අංශය පියවර අරගෙන තිබෙනවා. මේ තොරතුරුත් එක්ක අපි දැන් බලමු අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය කොහොමද කියලා. ඊයේ දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 760 දෙනාගෙන් 755 වෙනකම දේශීයව හඳුනාගත් පුද්ගලයන් තෙස පුද්ගලයන් විදෙස් රටවල සිට මෙරට පැමිණි පුද්ගලයන් බව ජාතික ක්‍රියාවිත මධ්‍යස්ථානය සඳහන් කළා. ඊයේ දිනේදීත් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 397ක්. කොළඹ මහනගර සභා ආශ්‍රිත ප්‍රදේශීන් 95 වෙනකු, බොරැල්ලෙන් 60ක්, මඩකුලෙන් 46ක්, දෙමළකොඩින් 36ක් සහ වැල්ලවත්තෙන් 23ක්, කිරුළුපරින් 20ක්, ග්‍රෑන්ඩ්පාස් සහ පාදුක්කින් 18 දෙනා බැගින් සහ කොම්පන්‍ය වීදිය සහ බ්ලූමෙන්ඩල් යන ප්‍රදේශවලින් ආසාදිතයන් 12 දෙනා බැගින් ඊට ඇතුළත්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 55ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 50ක් සහ යාපනිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 36ක් වාර්තා වුණා. රත්නපුරයෙන් ආසාදිතයන් 15 දෙනෙකු, කුරුණෑගලින් 4 දෙනෙකු, අම්පාර, අනුරාධපුරයේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් 2 දෙනා බැගින් හඳුනා ගැනුණා. ගාල්ලෙන් 7ක්, පුත්තලෙන් 3ක්, කෑකල්ලෙන් 5ක් සහ නුවරඑළියෙන් 6 දෙනෙකු වාර්තා වුණා. මේ අතර මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32650ක්. රෝගීන් 8708 දෙනෙකු මෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව කුස්සති සංඛ්‍යාව 23793ක්. COVID-19 ආසාදනයේ වී සිටි තවත් දෙදෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 149 දක්වා හෙළ ගියා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස් අවුරුදු 55ක පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී පසුගිය 11 වෙනිදා මියගොස් තිබෙනවා. ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස් අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ පසුගිය 10 වෙනිදා මිය ගියා.